ද මැගසින් වෙතින් ගෙනාවා තවත් වැදගත්ම වීඩියෝ එකක්. ලොවීනාගේ ආදර කතාව. රොඩී කුලයක උපන් ඇය ඉතාරූමත් කාන්තාවක් විය. ඇයගේ කුලයට කිසිසේත්ම නොගැලපෙන ඉහළ පැලැන්තික පුද්ගලයෙකු සමග තමයි ලොවීනා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්තේ. ඒ අපි කවුරුත් දන්නා තෝමස් මේඩ්ලන් නම් ආණ්ඩුකාරවරයා සමගයි. මේඩ්ලන් ආණ්ඩුකාරවරයාගේ සිත වශීකృత කර ගැනීමට ලොවීනාගේ අපූර්ව නර්තනයට හැකි විය. දෙදෙනාගේම සිත් තුළ ආදරයක් හටගත් අතර මේඩ්ලන් ආණ්ඩුකාරවරයාට යෙදුණු දිවයින් සංචාරය ඔහු ලොවීනා සිටින ස්ථානය සොයා ගැනීමට යොදාගත්තේය. තම මිත්‍රයෙකු වන ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන්ගේ උපකාරයෙන් මේඩ්ලන් කෙසේ හෝ ලොවීනා සිටින ස්ථානය සොයාගත්තේය. ඒ අපි කවුරුත් දන්නා සුප්‍රසිද්ධ ප්‍රදේශයක් වන ගල්කිස්ස ප්‍රදේශයයි. මේඩ්ලන් විසින් තමගේ නිවස ලොවීනා සිටින ප්‍රදේශයේ ආසන්නයේ මුහුදට අඩි 100ක් ඉහළින් ඉදිකර ගන්නා ලදී. ලොවීනා සහ මේඩ්ලන් එකිනෙකාට මුණ ගැසීමට රහස් උමන් මාර්ග භාවිතා කර ඇත. එය ඉදි වී තිබෙන්නේ මේඩ්ලන්ගේ නිවසේ වයින් ගබඩාවේ සිට රොඩි කුප්පායම භාවිතා කරන වතුරු නිදක් වෙතයි. 45 වන වියේ පසුවුණු මේටන් ආණ්ඩුකාරවරයා හා 16 වන වියේ පසුවුණු ලොවීනාගේ ආදර කතන්දරයේ රොඩි කුලයට මෙන්ම ස්වදේශිකයන්ට වාසි රසක් අත්කර දීමට හේතුය. එයින් වඩාත් කැපී පෙනුනේ රොඩීන්ගේ ඉහළ සිරුර ආවරණය කිරීමට මේටලන් ආණ්ඩුකාරවරයා විසින් ඉඩ සලසා දීමයි. මේඩ්ලන් හා උත්තරීතර ප්‍රේමයක පැටලී සිටි ලොවීනා හට ඇය කිසිසේත්ම නොසිතූ වේලාවක මේඩ්ලන්ගෙන් වෙන්වීමට සිදුවිය. මේඩ්ලන් හා ලොවීනා අතර ඇති වූ ආදර කතන්දරය දැනගත් බ්‍රිතාන්‍ය රජය ඔහුව නැවත එරටට ගෙන්වා ගැනීම යට හේතු විය. කෙසේ හෝ මේඩ්ලන් විසින් ලොවීනා පිළිබඳ ඇති දැඩි ස්නේහය නිසාවෙන් දකුණු කොළඹ විශාල දේපලක් ඇයගේ නමට ලියා නික්මුණු බවට කටකතාවද පවතී. මේඩ්ලන් වෙන්වුණු වියෝවෙන් ලොවීනා මුහුදට පැනමේ ගියේ බව පවසයි. තවත් මෙවන් වටනා වීඩියෝකින් එනතුරු අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.